ලයිෆ්බොයි සමට හිතකර බවට විද්‍යානුකූලව පරීක්ෂා කර ඇත. විෂ බීජ මට්ටුයි සමටත් සුමුතුයි. එදා බීරි අලින් වගේ හිටපු ආණ්ඩුවේ ප්‍රබලයින්ට අද කට උත්තර නැති වෙලා තියෙනවා. මහජනයා මේ පීඩාවෙන් පෙළෙනකොට ඒ වේදනාව දරා ගන්න බැරුව වුන් ස්වයංව සටන්කාමී ක්‍රියාමාර්ග කරා එනකොට අන්න දැන් තේරෙන පටන් ගන්න තියෙනවා. අපි කියද්දි තේරුම් ගත්තු නැති නිර්දය ඇත්ත දැන් ඒගොල්ලන්ට වේදනාවෙන් හරි අකමැත්තෙන් හරි පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය පාවිච්චි කරලා මේ රටේ රෝස වසන්තයක් හදන එක නෙවෙයි කරන්න ඕනේ. අරාබි රෝස වසන්තය මේ රටේ ගේන එක නෙවෙයි කරන්න ඕනේ. යෝජනා කරන්නේ අපේ පක්ෂ 10 එකමුතු හැටියට මේ අර්බුදයේදී සාමාන්‍ය උත්තර හරියන්නේ නැහැ. එනිසා තමයි අපි කියන්නේ වහාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලනවා ඔහු පත්කොට තිබෙන අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරලා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන පක්ෂ සමග සාකච්ඡා කරලා ඒකගත්වයකට ඇවිල්ලා ඒ සෑම පක්ෂයක්ම ඒකට එකඟ වෙන හැම පක්ෂයක්ම නියෝජනය වෙන ආකාරයට ඒ හැම එක්කෙනාගේම අදහස් වලට අහුම්කන් දීලා ගරු කරලා අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න. ඒ අන්තර්කාලීන පාලනය මගින් අවශ්‍ය විධිමත් පියවර අරගෙන මේ අර්බුදකාරී තත්වය පාලනයට නතු කරගෙන ඒ අර්බුදකාරී තත්වයෙන් අපේ රට ගොඩ අරන් යම්කිසි ස්ථාවර මට්ටමකට අරගෙන හැකිතාක්මනින් ඊට පස්සේ මහමැතිවරණයක් මේ රටේ පොදු ජනතාවට ලබා දෙන්න. ඒ කියන්නේ මම මේ කියන්නේ ජාතික ආණ්ඩුවක් කියන එක නෙවෙයි. අන්තර්කාලීන එකක්. ලැබිච්ච ජනවරමට දැන් පිටුපාලා ඉවරයි. මේ තියෙන වැඩකට නැති කසිකබල් අමාත්‍ය මණ්ඩලයේ පැත්තකට දාලා නව අමාත්‍ය මණ්ඩලයක් අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් ඒ නියමිත වැඩසටහනකුත් එක්ක ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද කියලා මහජනතාවට කල්තියා අවධාරණය කරලා අන්නේ අන්තර්කාලීන පාලනය පිහිටවන්න. එසේ කිරීමෙන් පමණයි මේ අරාජිකත්වය කරා ඇදගෙන යමින් තිබෙන රට එයින් මුදවාගත හැකි වන්නේ. පෞගිය වසර දෙකේ කළ යුතු දේවල් නොකර සිටීමේ විපාක තමයි දැන් අපි භුක්ති විඳින්නේ. නමුත් ආණ්ඩුව තවමත් කළ යුතු දේ කරන්නේ නැහැ. අද ජනතාවට විදුලිය නැහැ. ඉන්ධන නැහැ, බෙහෙත් නැහැ. හැබැයි ඊටාම ආඩම්බරෙන් ආණ්ඩුව කියනවා අපි අන්තිම සතියේට නියමිත දවසට ණය ගෙවපු ආණ්ඩුවක් කියලා. මේක තමයි කියන්නේ clean suit empty pocket කියලා. කුමකින් කුමක් වුණත් අපිට පේන්නති වෙන්නේ මේ తত্ত্বය අරාජිකත්වයට යනවා. එහෙම නැත්නම් කොලාහල වලට යනවා. ඔක්කොටම වඩා භයානක හමුදා ආණ්ඩුවක් මේ පිටුපස හොල්මන් කරනවා. අද කළ හැකි එකම දේ අන්තර්කාලීන ආණ්ඩු පාලනයක් ඇති කිරීම. ඒ තියෙන්නේ ජනාධිපතිතුමාට එතුමා මේ වෙලාවේ දැන් ඉන්න කැබිනට් මණ්ඩලයේ ඉල්ලා ශ්‍රීම බාරගත යුතුයි. මේ වෙච්ච සිදුවීම මේ ප්‍රෙසිඩන්ට් මීඩියාගෙන් හුවා දක්වනවා මේ අන්තවාදී ක්‍රියාවක් කියන කතාව. හැබැයි ඉතින් එහෙම බලන්න ගියොත් දැන් ලංකාවේ ඉන්න ඔක්කොම ජනතාව අන්තවාදීන් කියලා තමයි කියන්නේ වෙන්නේ. ඒ විදිහට කියන්නේ.